නිල්මිණි තෙන්නකෝන් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම පහුගිය කාලේ තම දියණියත් එක්ක තනි වෙලා ජීවිතයට මුහුණ දීලා ජීවිතේ ජයගත් දිරිය මවක්. ප්‍රවීණයින්ට නිර්මාණ අඩු වුණත් තාමත් නිල්මිණිට නම් එහෙම නොවුනේ ඇය බොහෝ දෙනාගේ හදවතේ තැන්පත් වෙලා ඉන්න නිසයි. කොහොම නමුත් ඇය ඇගේ අලුත්ම තොරතුරු ඇය කියපු සංවේදී කතාවක් වගේම බොහෝ දේවල් සත්‍යන්ත පුවත්පතක් වන පිළිපලස පුවත්පතට මේ විදිහට කතා කරලා තිබුණා. කොරෝනා ව්‍යසනයත් එක්ක කලා කටයුතු අඩාල වුණා නේද? නිර්මාණ කරලා තියෙනවා පෙන්න ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් චැනල් වලින්ම නිර්මාණ කරන නිසා ඔවුන්ගෙන්ම කලා ශිල්පීන් දාලා තමයි නිර්මාණ කරන්නේ. ඔබ ශේෂයට ආපු කාලෙත් එක්ක බලද්දී අද කලාව තියෙන තැන ගැන ඔබට සතුටු නැද්ද? ලංකාව ඇතුලේ කලාව රස්සාවක් විදිහට කරන්න බෑ. ඒ නිසා මම වෘත්තිය ලෙස ව්‍යාපාර කරගෙන යනවා. හොඳ නිර්මාණ කීපයයි බිහි වෙන්නේ. අද කාලේ හතු පිපෙනවා වගේ නළු නිළියෝ බිහි වෙනවා. සින්දු කියන අය රඟපානවා. ඔබ දැන් තරුණ වියට එළඹුණු දියණියකගේ මවක්. ඔව්, දැන් මගේ දුව වෛද්‍ය උපාධිය වෙනුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරනවා. මගේ දුව ගැන මට සතුටුයි. කොරෝනා තත්ත්වය නිසා මම දුවත් එක්ක ගෙදරටම වෙලා තමයි ඉන්නේ. ඇයට උගන්වන්න ඒ වගේ දේවල් වලට වියදම් කරන්න වගේ කලාකාරිනියක් ලෙස මගේ දේවල් ඉටු කරගන්න මම හම්බ කරන්න ඕන. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. මම දුව වෙනුවෙන් එයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපරිම දේ කරනවා. කාටවත් කරදරයක් නොකර මම මගේ දුව හැදුවේ. මගේ අම්මා මම දුව හදපු විදිහ ගැන මටත් වඩා ආඩම්බර වෙනවා. මගේ තාත්තා නැති වුණේ අපි පොඩි කාලේ. මගේ අම්මා තනියම දරුවෝ 3 දෙනෙක් හැදුවා. ඇය නැවත විවාහ වුණේ නැහැ. ගැහැණු දරුවෝ 3 දෙනෙක් හිටපු නිසා මට මගේ මව ආදර්ශයක්. මගේ දියණියට ආදර්ශමත් මවක් වෙන්න මම උත්සාහ කළා. මම මවක් ලෙස කළ හැමදේම මගේ දරුවා, මගේ ගෙදර බිත්ති හතර, මගේ පවුලේ අය දැනගත්තම ඇති. දුවත් එක්ක විදේශගත වෙන්න සූදානමකද ඔබ ඉන්නේ? දුව විදේශගත වෙන්න හිටියේ යාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒත් තවම යන්න බැරි වුණා තියෙන තත්ත්වය එක්ක. හැමදේම කාලයට බාර දීලා ඉන්නවා. කවදා හරි දුව විදේශගත වෙයි. මම රංගනයට බොහෝ සෙයින් ආදරෙයි. මම රංගපානේ නැතුව ඉන්නේ නැහැ. මම විදේශගත වුණත් ඒක ගිහින් එන්න යන ගමනක් වෙයි. කලාව දාලා යන්න මට හිතක් නැහැ. සිංගල් මද සංකල්පය දැන් මාකටිං උපක්‍රමයක්. ඔබත් තනිමවක්. ඔබට මේක දැනෙන්නේ කොහොමද? මගේ අම්මා තනියම අපිව හදපු විදිහ මම පොඩි කාලේ ඉඳන් දැක්කා. මට මම සිංගල් මං කියන දේ විකුණගෙන කන්න ඕනේ වුණේ නැහැ. අපිට පුළුවන් වැරදි දෙයක් නොකර දරුවෙක් වෙනුවෙන් හෝ අපි වෙනුවෙන් මුදල් හම්බ කරන්න සමහර අම්මලා දරුවෝ තියාගෙන හිඟමන් යද්දී මම ගිහින් ඒ අයට කතා කරලා තියෙනවා. ඒ ගොඩක් අය අතේ ඉන්නේ තමන්ගේ දරුවෝ නෙවෙයි. ගැහැණියක් හරි ශක්තිමත්. ඇයට පුළුවන් දෑත රැකියාවක් කරන්න. අපි දරුවෙක් මේ ලෝකෙට බිහි කළා නම් ඔවුන් වෙනුවෙන් වගකීම් ඉෂ්ට කරන්න ඕන. අපේ රටේ තනිකඩ මව්වරු වගේම පියවරුත් ඉන්නවා. මම ජනප්‍රිය චරිතයක් නිසා කෙනෙක් මගෙන් දරුවා ගැන ඇහුවොත් මට ඒ ගැන කියන්න වෙනවා. හැබැයි අපි මවාපෑමක් කළොත් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විවාහයකින් දික්කසාද වුණු කෙනෙක් නැවත විවාහ වෙන එකත් මම කිසිම ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ බොරු මවාපෑම් නොකිරීම. ගෙහණියකට තනිවම මේ සමාජයේ හැප්පෙන්න නැගිටින්න ලේසිද? ඔබට අභියෝග තිබ්බේ නැද්ද? මගේ රටේ මිනිස්සු මට හරි ආදරෙයි. කිසිම කෙනෙක් කවදාවත් මං ගැන වැරදි හැටින් බැලුවේ නැහැ. ඒක මට අභිමානයෙන් ජීවත් වෙන්න වටිනවා. අපිට ජනප්‍රිය චරිත නිසා හිතු මනාපයට හැමදේම කරන්න බෑ. අපෙන් ආදර්ශයක් ගන්න ගොඩක් අය බලන් ඉන්නවා. මං හරි බයයි කාගෙන්වත් වචනයක් අහන්න. හැබැයි මාව කාටවත් වටන්න බෑ. කවුරු හරි මොනවා හරි මට කිව්වොත් මට ලැජ්ජයි. ඒ නිසා මම මගේ ජීවිතේ එහෙම නොවෙන්න ඉඩ හදාගන්න උත්සාහ කළා. මගේ දුව වුණත් මට ගොඩක් ගරු කරනවා. මමත් මගේ දුවට එහෙමයි. මම දුව පුංචි දෙයක් කළත් ඒකට ස්තුතිවන්ත වෙනවා. අපි හැමදාම ජීවත් වෙන්න හැ ඉන්න කාලේ අපි කාටවත් ඊර්ෂ්‍යා නොකර වෛර නොකර ජීවත් වෙන්න ඕන. කොරෝනා වුණත් අපිට ලොකු පාඩමක් කියලා දුන්නා. මමත් මිනිහෙක්. අපේ වැරදි ඇති. මම හැම වෙලාවෙම වැරදි තියෙනවා නම් හදාගෙන කාට හරි උදව් කරගෙන ජීවත් වෙන්නයි උත්සාහ දරන්නේ. කලා ශිල්පිනියකට ආදරය ලැබෙනවා වගේම විවේචන වලටත් මූණ දෙන්න වෙනව නේද? අපි කළුද සුදුද කියලා දන්නේවත් නැති සමහරු අපිව විවේචනය කරනවා. මම කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. හරිම ආදරණීය ලස්සන හිත් තියෙන බොහෝ පිරිසක් මට ආදරය කරනවා. බුදුන් වහන්සේට වගේම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේටත් හතුරුකම් කළාය හිටියා. නමුත් හතුරුකම් කළාය පස්සේ පසුතැවුණා කියලයි ඇය අවසානයේ කියලා තිබුණේ. සටහන තිලිනි කෞශල්‍යා විජේසිංහ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න.
බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.